හරි අපි බලමු නු එන් උ නු මේ අකුරෙන් උයන්නෙන් එන අකුරු ටික ඔක්කොම ඉවර වෙනවා මොකද අල්න යන්න තමයි දෙමළ හෝඩියේ ව්‍යඤ්ජන අක්ෂරයේ අන්තිම අකුර එන් උ නු මේ නු ලියන ආකාරය අපි මේ සුලි දෙකම දාන්න රවුන් දෙකම දාන්න දන්නවා එතනින් අහට අපි ලියාගෙන ගියොත් එහෙම මේමයි මේමයි දාන්නේ මේක නු නු මේක මනු මනු කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ඉල්ලීම් කරනවා ඉල්ලීම් කරන එකට මනු කියලා කියන්න පුළුවන් ඒ විදිහට මේක දනු ඒ වුණාට දෙමළෙන් කියන්නේ තනු කියලානේ තනු කියලා කියන්නේ දුන්න සිංහලෙමුත් එමයයි දනු ලග්න කියලා එම තියෙන්නේ අපි දනුසු කියලා කියනවා එතකොට දනසු නමුත් දනු කියලා කියන්නේ දුන්න තමයි එහෙනම් අපි අද ඉගෙනගෙන තිනවා උයන්නෙන් ඉවර වෙන සියලුම අකුරු වල අකුරු කොහොමද ලියන්නේ කියලා ඒක කොහොමද උච්චාරණ කරන්නේ කියලා එහෙනම් අපි ඊළඟ අකුරට යමු ඌ ඌ අල්ට යන්නයි ඌ යන්නයි 2 අල්ට යන්නයි ඌ යන්නයි 2 සර් මේ වෙලාව කොහොමද දන්නේ නේ සර් වෙලාව ආ හරි එහෙනම් ඉට් ඌ 2 කලින් අපි 2 නේ ඉගෙන ගත්තේ ඒ වුණාට මේකේ වැඩියෙන්ම සාමාන්‍යයෙන් දැන් ඉංග්‍රීසි ඒවයිම ලියනකොට තමයි මේක පාවිච්චි වෙන්නේ කාටූන් කියලා එම නැත්තම් අපි මේ දෙමළ භාෂාවේ අඩුයි තියෙනවා ගොඩාක් අඩුයි ඒ නිසා මේකට වචනයක් මම දැම්මේ නැහැ නමුත් මේක ලියන ආකාරය බැලුවොත් මේක ඩු ලිව්වනේ ඒකට පොඩි මේ රවුම දානවා එච්චරයි ඩු ඌ ඩු 2 නෙවි 2 නම් ඉට් එක ලියන්න ඕන ඉට්ටු දැන් සාමාන්‍යයෙන් කිව්වොත් පාඩු 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 ගයන්න මැදින් අල්ට යන්න දාගත්තොත් පාට්ටු පාට්ටු ඒක සින්දු කියන්න පාඩු සම වෙන්න පාඩු කියන්නේ සින්දු කියන්න පාට්ටු කියලා කියන්නේ සින්දුව පාට්ටු කියන්නේ සින්දු පාඩු කියන්නේ ගයන්න පාට්ටු පාඩු සින්දු කියන්න පාට්ටු පාඩු සින්දු කියන්න ඒ කියන්නේ මෙතන කියන්න කියන්නේ ගයන්න කියන තේරුම තමයි එන්නේ මේක 2 නෙවෙයි do ඇයි තනින් යාවේ අපි ඊළඟ අකුර බලමු මේක කූ කූ ඉක් ඌ කූ අල්කයන්නයි ඌ යන්නයි අපි ඒක මං ලිව්වේ නෑ මොකද ඒ ඔක්කොම දිගටම ලියපු නිසා අල්කයන්නයි ඌ යන්නයි කූ එතකොට කූ ලියන්න නම් ඉස්සෙල්ල මොනවද කරන්නේ මේ සයන්න දානවා සයන්න දාලා ඒ ඉවර විචන තැනේ පල්ලට යනවා මෙහෙම රවුම දානවා දාලා මෙහෙම දාලා මෙහෙම දානවා සමහර අය නම් මේ සුයන්න වගේ දාලා එමත් දානවා ඒකත් හරි ප්‍රශ්නයක් නැහැ කොහොමටත් කූ මෙමයයි එහෙනම් කූ කියන එක යොදලා බලමු කූඩයි 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 කියන්නේ කූඩේ කූඩේට තමයි කූඩේ කියන්නේ එතකොට කූ කියන එක පාවිච්චි කරලා තව ටිකකුත් බලමු. කූඩාරම්. කූඩාරම්. කූඩාරම් කියන්නේ කූඩාරම් තමයි. ඒ කියන්නේ පොඩි හට් පොඩි වැල්ලේම ගහන්නේ ඒව තමයි කූඩාරම්. අර වාඩිය වගේ ගහන්නේ ඒක කූඩාරම්. අනිත් එක කූඩම්. කූඩම් කියන්නේ ස්ථානය. කූඩම් කියන්නේ ස්ථානය. අපි පාසලට කියනවා පල්ලි කූඩම් කියලා. පල්ලි කියන්නේ පාසල තමයි පල්ලි කූඩම්.
ඒකෙන් රැස් වෙන ස්ථානය කියන වගේ තමයි එන්නේ. නැත්තම් ස්ථානය කියන එක නිවැරදි. අපි මලසැල කූඩම් මලසැල මේ සාමාන්‍යයෙන් මලපා කරන ස්ථානය ඒකට අපි මලසැල කූඩම් කියලා කියන්නේ. එතකොට කූඩම් කියන්නේ ස්ථානය. අනිත් එක කූට්ටම්. කූට්ටම් කියන්නේ සාමාන්‍යයෙන් තේරුම් දෙකක් තියෙනවා. කූට්ටම් කියන්නේ එකක් රැස්වීම. රැස්වීමටත් කියනවා කූට්ටම් කියලා. ඒක නැතුව රංචුවටත් කියනවා කූට්ටම් කියලා. දැන් සාමාන්‍යයෙන් මන්දෙයි. මන්දෙයි කිව්වොත් සාමාන්‍යයෙන් එළුවෙම ඒවට කියනවා මන්දෙයි කූට්ටම්. හරි? එතකොට එළු රංචුවක්. එතකොට කූට්ටම් කියලා කියන්නේ රංචුව. නැත්තම් රැස්වීම කියලා කියන්න පුළුවන්. මේක කූඩු. කූඩු. කූඩු කියලා කියන්නේ කූඩුව. කුරුවි කියලා කියන්නේ පක්ෂීන්. පක්ෂීන් කියන්නේ කුරුල්ලා. කුරුවි කූඩු. කුරුළු කූඩුව. වෙසක් කූඩු. වෙසක් කූඩුව. එතකොට කූඩු. කූඩු කියන්නේ කූඩුව. ඊළඟට අපි බලමු මේක සූ. මේක සූ. මේ බලන්න අපි සු කියන එක අපි කලින් ලියාගෙනයි තින්නේ. කලින් ලියන ආකාරයත් බැලුවා. දැන් අද මීට කලින් ඉගෙන ගත්ත පාඩමේ අපි බැලුවා සු කියන එක කොහොමද ලියන්නේ කියලා. දැන් අපි බලමු ඉතුරු කොහොමද ලියන්නේ කියලා. හරි. මෙහෙම ඉවර වෙන තැනේ යනවා. සු. සූර්යන්. සූර්යන්. සූර්යන් කියන්නේ ඉර. ඉරට අපි කියන්නේ සූර්යන් කියලයි. අපි බලමු. සූඩම්. සූඩම්. අපි ඉස්සෙල්ලා බැලුවා කූඩම් බැලුවා කලින් බල්ලා තියෙනවා පාඩම් බල්ලා තියෙනවා ඒ විදිහට මේක සූඩම්. සූඩම් කියන්නේ කපුරු. කපුරු වලට තමයි සූඩම් කියන්නේ සූඩම් කියලා කියන්නේ. සූරන්. සූරන් අර සූරයා කියලා එහෙම කියන්නේ. අර බලවත් එක්කෙනෙක්. සූරන්. හරි. අනිත් එක බලමු. සූරයි මීන්. සූරයි මීන්. අර බල කියලා කිව්වනේ. එහෙනම් මේක බල මාළු. මීන් කියන්නේ මාළු. සූරයි මීන්. බල මාළු. අනිත් එක බලමු. සූළල්. සූළල්. සූළල් කියලා කියන්නේ පරිසරය. සූළල් කියන්නේ පරිසරය. එහෙනම් අද පාඩම මෙතනින් අවසන් කරන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා අපි මේ මුයන්නයි ලුයන්නයි සම්බන්ධව කතා කරන්න ඉන්නවනේ. රයිට්. ඒකත් පොඩ්ඩක් බලලා ඒකෙන් පස්සේ අපි බලමු අද මොනවද කරේ කියලා. දැන් මේක තමයි මේ කලුවට තියෙන්නේ මු. රතුවට තියෙන්නේ ලු. දෙකම සාමාන්‍යයෙන් බැලු බැලුමට එක විදියමයි පේන්නේ. ඒ වුණාට මයන්න එහෙම්ම ගැටයක් නැතුව එහෙම්ම යනවා කලුවට තියෙන එක මු කියන එක. ලු කියන එක එහෙම නෙවෙයි. මයන්න කෙලින්ම පල්ලහට ඇවිල්ලා ආය උඩට ගිහිල්ලා එන්නේ. ඔන්න බලාගන්න මේ දෙකේ වෙනස. මේක බෝ අයට වරදිනවා. ලු යන්නයි මු යන්නයි. හරි. එහෙනම් අපි අද මොනවද කරේ කියලා පොඩ්ඩක් බලමු. මේක ඉත් උ තු කියලා බැලුවා. මේ තු කියන එක ලියන ආකාරය ස කියන එක දාලා එතන යහට එහෙම ඇවිල්ලා මෙහෙම යනවා කියලා අපි බැලුවා. ඊළඟට නු කියන එක බැලුවා. ඉන් එක උ එකතු වුණාම නු වෙනවා. ඒකත් ඇලපිල්ල කොතනින්ද ඉවර වෙන්නේ ඒකත් එක්කම මේ මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න ඕනේ. මේක තමයි නු. ඊළඟ අකුර උ පු. අල්පයන්නයි උයන්නයි එකතු වුනම පු කියලා. මේක නම් පයන්න දාලා එතනින් ඉවර වෙච්ච තැන ඉඳලා එම පල්ලයට ගත්තොත් ඒක පු කියලා අපි ඉගෙන ගත්තා. ඒ එකම අපි උයන්නත් එක්ක මු එකතු වුනොත් මොකද්ද වෙන්නේ? අල්මයන්නයි උයන්නයි මු. ඒකත් අපි දැන් අන්තිමට අපි ඉගෙන ගත්තා වගේ මයන්න ඉස්සලා දාලා ඒක එහෙම යනවා. මෙහෙම තමයි
මූ ලියන්නේ. ඊළඟ අකුර අල්ජා යන්නයි උයන්නයි ඉ උ යු. යු කියන එකත් ඉස්සෙල්ලා ය දා ගන්නවා. එහෙම දාගෙන ය ඉවර වෙච්ච තැන ඉඳලා එම්ම පල්ලයට අදිනවා. ඒක තමයි යු. අනිත් එක ඉර් උ රු. රු අල්රා යන්නට බලන්න මේ පල්ලහෙන් ඉරක් තියෙනවා. රූ එකට එහෙම අරගෙන දාන්නේ නැහැ. දැන් මේකත් ඇලපිල්ල ඉස්සලා දානවා. දාලා ඇලපිල්ල ඉවර වුණ තැන ඉඳලා මෙම්ම රවමට ගන්නවා. මේක තමයි රූ. ඊළඟට ල් උ ලු. මේකත් ලයන් ඉස්සලා දා ගන්නවා. දාලා මෙතනින් මෙම අරගෙන මෙම දානවා. ඊළඟට උ උ වු. අල්වයන්නයි උයන්නයි වු කියලා එනවා. ඒකත් වයන් ඉස්සලා දාගෙන වයන් ඉවර වෙච්ච තැන ඉඳලා එම්ම පල්ලයට අදිනවා. ඊළඟට ල් උ ලු. මේකත් ලයන් ඉස්සලා දාගන්නවා. ඒකත් ඉවර වෙච්ච තැන ඉඳලා එම්ම මේක අල්ල ගන්නවා. මේක තමයි ලු. අනිත් එක ල් උ ලු. මේකත් මයන් ඉස්සලා දාගෙන පල්ලට ඇවිල්ලා ආය උඩට ගිහිල්ලා ඒ රවුම එන්න ඕනේ. මේම තමයි ලියන්නේ. හරි. අනිත් එක ඉට් උ ට්‍රු. ට්‍රු. මේක මේ විදිහට තමයි ලියන්නේ. සාමාන්‍ය අර ට්‍ර කියන එක බෝදුරට තුන් කලක් විතර ලියලා ඉතුරු කැල්ල එන්න ඉවර කරනවා. මේක තමයි ට්‍රු කියලා කියන්නේ. අනිත් එක න්. න් උ නු. මේක උයන්නේ අන්තිම අකුර. නු අපි දන්නවනේ පළවෙනි ගැටේ දෙවෙනි ගැටේ ඒක ඉවර කරලා මේම දාගෙන යනවා. මේක තමයි නු. ඊළඟට ඌ එකතු වුණාම අල් ටයන්නට ඌ එකතු වුණාම ටූ කියලා එනවා. ටූ කියලා එන්නේ කොහොමද? ටු කියන එක ලියලා අන්තිම ගැටේ මේම දානවා. ඊළඟට කූ. කූ. මේකත් සයන් ඉස්සල දාලා එතනින් ඉවර වෙන තැනින් මෙහෙම දානවා කූ. හරි. ඒකට අපි කූඩෙයි කියලත් වචනයක් ලිව්වා. අනිත් එක සූ. සූ කියන එකටත් බලන්න සු කියන එක දාලා සූ කියන එකත් සයන් ඉන්නේ. සයන්න එහෙම පල්ලයට ආවම සු වෙනවා. ඒකෙම් මෙතනින් පටන් ගන්නවා. පටන් අරගෙන එහෙම ගියාම සූ.